හතරවන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන ජූලි මාස 30 වෙනිදා සිට අගෝස්තු මාස 20 වෙනිදා දක්වා පැවැත්වෙනවා. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ඒ අනුව මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විශේෂත්වයක් වන්නේ අදාළ කණ්ඩායම් පහට ක්‍රීඩකින් තෝරා ගැනීම සඳහා ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වීමයි. මෙවන් ආකාරයේ ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වෙන්නේ ඉන්දියාව සහ පාකිස්තාන හැරුණකොට ශ්‍රී ලංකාවේ පමණයි. ඒ අනුව මෙම ක්‍රීඩක වෙන්දේසිය මෙම ජුනි මාස 14 වනදා පස්වරු 2:30 සිට කොළඹ ශැංගිලා හෝටලේදී පැවැත්වීමට නියමිතයි. ඒ වගේම මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකින් තෝරා ගැනීමට වෙන්දේසියට අදාළව දෙස් විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු දැන් නිමා වී තිබෙනවා. ඒ අනුව LPL තරගාවලිය සඳහා ලියාපදිංචි වී ඇති දෙස් විදෙස් ක්‍රීඩකයන්ගේ ලයිස්තුව නිල වශයෙන් ප්‍රකාශයට පත් වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කොට ඇති එම ක්‍රීඩකයන්ගේ ලියාපදිංචි ලයිස්තුවට අනුව දේශීය ක්‍රීඩකයන් 204ක් සහ විදේශීය ක්‍රීඩකයන් 156 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා. එසේ ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයන් 360 දෙනාගෙන් අන්කැප් ප්ලේයර්ස්ලා 172ක් ඉන්නවා. අන්කැප් ප්ලේයර්ස් කිව්වේ තමන්ගේ රට නියෝජනය කිරීමට නොහැකි ක්‍රීඩකයන්. ඒ වගේම කැප් ප්ලේයර්ස්ලා 188ක් ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ රටේ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් 188 දෙනෙකු මෙවර LPL වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී සිටිනවා. වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති විදේශ ක්‍රීඩකයන් දෙස බැලුවම වැඩිම ක්‍රීඩකයන් ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබෙන්නේ පාකිස්තානයෙන්. ඒ වගේම බංග්ලාදේශයෙන් උත්සාහන ක්‍රීඩකයන් ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබෙනවා. ඒ වගේම ඇෆ්ගනිස්තානය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දිය කොදේව දූපත්, ඒ වගේම නවසීලන්තය යන රටවලිනුත් සැලකිය යුතු ප්‍රමාණයක් ක්‍රීඩකයන් ලියාපදිංචි තිබෙනවා මෙවර LPL තරගාවලිය සඳහා. මීට පෙර පැවති තරගාවලි තුනට වඩා සෑහෙන විදේශ ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයක් මෙවර දැකිය හැකි. තවත් විශේෂත්වයක් වන්නේ ඉන්දියානු ජාතික කණ්ඩායම නියෝජනය කළ සුරේෂ් රයිනාද අවසන් මොහොතේ වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී තිබෙනවා. එසේ ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයන් ගැන කතා කළහොත් පාකිස්තානයේ ඉමාඩ් වසීම්, ෂොයිබ් මලික්, අසම් ඛාන්, මොහමඩ් නස්නේන්, වහප්‍රියස්, ඒ වගේම ඉමාමුල් හක්, ඉෆ්ටිකාර අහමඩ්, යසීර් ෂා, හයිඩ අලි, ෆහීම් අශ්‍රෆ්, සෆ්රාස් අහමඩ් යන ක්‍රීඩකයන් පාකිස්තානයේ ලියාපදිංචි වී ඇති ප්‍රධාන ක්‍රීඩකයන් ලෙස හැඳින්විය හැකි. ඒ වගේම බංග්ලාදේශයෙන් ගත්තොත් තමින් ඉක්බාල් ඉන්නවා, ලිතොන් දාස්, මුෂ්ෆිකා රහීම්, මොහමඩ් මිතුම්, ටස්කින් අහමඩ් යන ක්‍රීඩකයන් ලියාපදිංචි වී තිබෙනවා. ඒ වගේම අයර්ලන්තයේ ගත්තොත් පෝල් ස්ටාලින්, ලෝකන් ටකර් වැනි ක්‍රීඩකයන් ඉන්නවා. ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ගත්තොත් ඇන්ඩ්‍රු ට්‍රයි, ක්‍රිස් ලින්, බෙන් මැක්ඩමට්, ජේසන් බෙරන්ඩෆ්, මිචෙල් සෙප්සන්, බෙන් කටින්, කැමරන් බෑන්ක්‍රොෆ්ට්, නේදන් කෝල්ටර් නයිල් වැනි ක්‍රීඩකයන් ලියාපදිංචි වී තිබෙනවා. බටහිර ඉන්දිය කොදේ දූපත් වලින් කාර්ලොස් බ්‍රාත්වේට්, ඇන්ඩ්‍රු ෆ්ලෙචර්, එවින් ලූයිස්, ෂර්ෆෙන් රදර්ෆර්ඩ්, ලෙන්ඩි සිමන්ස් වැනි ක්‍රීඩකයන් ලියාපදිංචි වී තිබෙනවා. ඇෆ්ගනිස්තානය ගත්තොත් වේග පන්දුවන ෆාරුකි, ඒ වගේම සහිර් ඛාන්, හස්රතුල්ලා සාසයි, මොහමඩ් නාබි, කරීම් ජැනට්, නූර් අහමඩ්, ක්වයිස් අහමඩ්, ඉබ්‍රාහිම් සද්රාන් යන ක්‍රීඩකයන් ලියාපදිංචි වී තිබෙනවා. නවසීලන්තයේ පැත්තෙන් ගත්තොත් ටීම් සේෆර්ට්, අයුෂ් ෂෝදි, ඩග් බ්‍රේස්වල්, මාර්ටින් ගප්ටිල් ලියාපදිංචි වී තිබෙනවා. සිම්බාබ්වේ පැත්තෙන් ගත්තොත් සිකන්දර් රාසා, ක්‍රෙග් එවින්, ෂෝන් විලියම්ස් යන ක්‍රීඩකයන් ලියාපදිංචි වී තිබෙනවා. ඒ වගේම නවසීලන්තයෙන් කොලින් ඩි ග්‍රෑම් හෝම්, චැඩ් බවුස්, ස්කොට් කොගලිජින් යන ක්‍රීඩකයන් ලියාපදිංචි වී තිබෙනවා. දකුණු අප්‍රිකා පැත්තෙන් ගත්තොත් ඉම්රාන් තහීර්, රසි වැන්ඩර් ඩුසෙන්, රයන් රිකර්ටන් වැනි ක්‍රීඩකයන් ලියාපදිංචි වී තිබෙනවා. ඒ අනුව එළඹෙන 14 වෙනිදා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එකම සහ ප්‍රථම ක්‍රීඩක වෙන්දේසිය සඳහා දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් 360 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා. කෙසේ වෙතත් මීට පෙර පසුගිය 23 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කලම්බු ස්ට්‍රයිකර්ස්, දඹුල් ලෞරා, ගෝල් ග්ලැඩියේටර්ස්, ජැෆ්නා කිංස් සහ කැන්ඩි ෆෝල්කන්ස් යන කණ්ඩායම් පහ සඳහා දැනටමත් ක්‍රීඩකයන් සිව් දෙනා බැගින් ගිවිසුම් ගත වී ඇති බවයි. ඒ අනුව කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට බාබා සාම්, මතිෂ පතිරණ, නසීම් ෂා සහ චාමික කරුණාරත්න ගිවිසුම් ගත වී තිබෙනවා. ඒ වගේම දඹුල් ලෞරා කණ්ඩායම සමග මැතිව් වේඩ්, කුසල් මෙන්ඩිස්, ලොංගිනිගිඩි, අවිෂ්ක ෆනෑඩ් යන ක්‍රීඩකයන් ගිවිසුම් ගත වී තිබෙනවා. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග දැනටමත්
ගිවිසුම් ගත වී තිබෙන්නේ ශකිබ් අල් හසන් බංග්ලාදේශයේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක තාර්බේස් ශම්සි දකුණු අප්‍රිකාවේ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් ඉන්නවා එවැගේම ජැප්නා කිංග්ස් කණ්ඩායම සමග දැනටමත් ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයින් හතර දෙනා මෙසේයි ඩේවිඩ් මිල දකුණු අප්‍රිකාවේ තිසර පෙරේරා රාමනුල්ලා ගුරුබාස් ඇෆ්ගනිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ මහිස් තීක්ෂණ ඊට අමතරව කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම සමග දැනටමත් ගිවිසුම් ගත වී ඇති ක්‍රීඩකයින් හතර දෙනා මෙසේයි මුජිබු රහමාන් ඇෆ්ගනිස්තානයේ වනිදු වසරංග වහර් සමාන් පාකිස්තානයේ සහ ඇන්ජලෝ මැතිවුස් ඉතින් මේ අනුව මේ කණ්ඩායම් පහට බඳවා ගන්නා ඉතිරි ක්‍රීඩකයින් කවුද යන්න ඔබට දැක ගැනීමේ නැරඹීමේ අවස්ථාව පවා තියෙනවා සජීවීව මේ සම්බන්ධයෙන් මා සමග අදහස් ප්‍රකාශ කළ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය අධ්‍යක්ෂ සමන්ත දොඩංගල මහතා කියා සිටියේ මෙම මංගල ක්‍රීඩක වෙන්දේසිය ජූනි මාස 14 වෙනිදා පස්වරු 2:30ට ආරම්භ වන බවයි එවැගේම එම අවස්ථාව සජීවීව ස්ටාර් ස්පෝර්ට්ස් නාලිකාව හරහා නැරඹිය හැකි බවත් ඔහු කියා සිටියා ශ්‍රී ලංකා ක්‍රිකට් YouTube channel ඔස්සේත් ඓතිහාසික ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසිය දැක ගැනීමට අවස්ථාව ලැබෙන බවයි ඒ මහතා කියා සිටියා